ගරු නියෝජ්‍ය කතානායකතුමනි විපක්ෂයේ සංවිධායකතුමාගේ කතාව අහගෙන හිටියා එතුමා මගේ පියත් සමග සමකාලීන දේශපාලඥයෙක් එතුමාට එදා ලොකු ගෞරවයක් තිබුණා හැබැයි මම අද එක දෙයක් ඉගෙන ගත්තා එතුමාගේ කතාවේ එක්ක එතුමා ඉතිහාසයේ උමනාව කමින් වාසියට අමතක කරලා Tamanට උමනාදා කිව්වා එහෙම නැත්නම් ඉතිහාසයේ අමතක කරලා කතා කරා එනිසා මම තීන්දු කරා අද මේතුමා කතාව අහගෙන මේ බලන් ඉන්න මිනිසුන් හිනස්සන් නැතුව කවදා හරි ඔය වයසට යනකොට අමතක වීමේ රෝගේ තියෙනවා නම් පාර්ලිමේන්තුවේ මම නම් නියෝජනය කරන්නේ නැහැ කියලා මම හිතාගත කරු නියෝජ්‍ය කතානායකතුමනි අද මෙම විවාදය පැවැත්වෙන්නේ ගරු ජනාධිපතිතුමා වැඩ බලන ජනාධිපතිතුමා ලෙස දිකුත් කළ ජූලි 17 වෙනි දින ඇති 2288 ඇදිර දෙක ගැසට් නිවේදනයේ ප්‍රකාර 2022 ජූලි මාස 18 වෙනි දින සිට රටපුරා ක්‍රියාත්මක කර හදිනීසිය අනුමත කර ගැනීම සඳහා පසුගිය දින කිහිපේ බොහෝ දෙනෙක් කතා කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින උද්ඝෝෂණයකින් ඉනිවත් කිරීම සඳහා ආරක්ෂක අංශ අනුගමනය කළ ප්‍රියාවිත පිළිබඳවයි පසුගිය 22 වෙනිදා අලුයම ජනාධිපති ලේකම් කාර්යාලයේ අත්පත් කර ගැනීම සිට අරකඩුවන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අංශ පියවර ගැනීම ගැන හදිසි පාර්ලිමේන්තුවේ විවාදයක් විපක්ෂය ඉල්ලා තිබුණා අද හදිසි නීති විවාදයේ තුලදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න හැකියාවක් තියෙන නිසා ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගෝල්ෆේ සරගල කරුවන් විසින් ඔවුන් අරගල නම් කළේ ගෝටා ගෝ හෝම් ලෙසයි එසේම ඔවුන් එම අරගල භූමිය ගෝටා ගෝ ගේ ගෝටා ගෝ ගම ලෙස නම් කර තිබුණා අරකල කරුවන්ගේ ඒකාන අරමුණුනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එම ධූරයෙන් පහ කිරීමයි. ඔවුන් නිතරම කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ධූරයෙන් නල් ඉල්ලා සෙනතුරු මේ අරගලය නොනවත්වා පවත්වාගෙන යන බව. මේ වෙන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වෙලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගෙන ඉවරයි. හැබැයි ගෝල්ෆේ සරගල කරුවන් තවමත් අරගල තවමත් තියෙනවා අරගල කරුවන්ගේ ඒකායන අරමුණ වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් වීම සිදුව තිබේදී තවදුරටත් එම අරගලය පවත්වාගෙන යෑමේ කිසිම පදනමක් නැහැ කියන එකයි මගේ විශ්වාසය හරිනම් ඔවුන් මේ වෙනුවට අරගලය අවසන් කර එම භූමියෙන් ඉවත් විය යුතුව තියෙනවා මෙම අරගල භූමිය හා අරගලයට රට අස්ථාවර කරන රටේ පාලක නිර්පහර ආණ්ඩු පෙරලීමේ කුමන්තන දියත් කරන ටිප්පලක් බවට නොවිය යුතුයි අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පෞගිය දවස්වල සාමකාමී අරගලු කරුවන් කියන කාණ්ඩායම ඉදිරියට දාගෙන මේකේ සම්පූර්ණ මෙහෙම මෙව්වේ පාටාලයේ කුඩුකාරයෝ කතරගම ඒ වගේම මංකොල්ලකාරයෝ ඔවුන්ට සමා නායකත්වය දෙන්න සමහර දේශපාලන පක්ෂ නායකයෝ පිටිපස්සෙන් ඉඳන් උදව් කරා ඒ දේශපාලන කෝණයෙන් බලලා තමන්ගේ දේශපාලන උමනාව එපාකම් ඉටු කරා ගන්න අපි දැක්කා අර ජනාධිපති ලේකම් කාර්යාල ඉස්සරහා වැට චීනච්චට්ටි වැටක් ගරු අගමැතිතුමනි මේ අරගල කරුවන් මේ චීනච්චට්ටි වැටම ගලවගෙන ගිහිල්ලා කවුද දැන් මේකට වගේ කියන්නේ දැන් මෙතන මේ අරගලුව කරුවන් වෙනුවෙන් පෙතිතින් දේශපාලන පක්ෂ නායකයෝ පක්ෂවල අය මේක වගේ කීම බාර ගන්නවද ජනාධිපති ලේකම් කාර්යාලේ ජනාධිපති මන්දිරයේ තිබ්බ ඡායාරූපවල අස්සන් ගහලා මේ අරගල කරුවන් රටේ වෙනසක් ඇති කරන්න කරන අරගල කරුවන් කරපු දේවල් සුමි පූල් එකේ නාල සබංගාල නානෝ දැන් මේ වගේ අයද මේ රට වෙනස් කරන්න හදන්නේ දැන් එහෙම අය වෙනුවෙන් පෙනී හිටින්න මෙතන ඉන්න දේශපාලන නායකින්ට පුළුවන්ද මේක කල්පනා කරන්න ඕනි දෙයක් හැබැයි ඔවුන් දැන් කරන්නේ ගෝටා ගෝහම් බැනර් කට් අවුට් අයින් කළා වෙනත් නම් මේකට ඇතුල් කරලා තවත් අයෙකු ධූරයෙන් පහ කිරීම සඳහා කටයුතු කිරීමයි. එලෙස තවත් අයෙකු පහ කිරීම සඳහා මෙම අරගල භූමිය භාවිතා කිරීමට මේ අයට කිසිදු සදාචාරාත්මක පදනමක් නැහැ. මෙම ගෝල්ෆේස් පිටියේ පොදු දේපලක් 1971 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ යටතේ 3 වකන්තිය ප්‍රකාරව මෙම අනවසර ඉදිරි කිරීම කර ඇති ස්ථානයේ අයත් කොළඹ මහා නගර සභා බල ප්‍රදේශ 1978-930 දිනති අංක 4-1 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර තියෙනවා
එවැනි නාගරික සංවර්ධන ප්‍රදේශයක යම් සංවර්ධන කටයුත්තක් తాවකාලික ඉදිකිරීමක් සිදු කරන්නේ නම් 1982 අංක 4 දරන නාගරික සංවර්ධන අධිකාරී සංශෝධන පනතේ 8A වගන්තිය ප්‍රකාරයේ සඳහා බලපත්‍රයක් ලබා ගත යුතුයි. ගෝල්ෆේස් පිට්ටිය පිහිටා තිබෙන්නේ මෙරට ආර්ථික මරමස්ථානයක. එයවට ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් රසක් පිහිටා තියෙනවා. ඒ වගේම පෝට් සිටි ජාත්‍යන්තර ආයෝජන මධ්‍යස්ථානයේ සහ කොළඹ වරාය පිහිටා තියෙන මේ භූමියේ මෙම භූමිය තවදුරටත් ව්‍යාකූල හා අනාරක්ෂිත පැවතීම නිසා විශේෂයෙන්ම පෝට් සිටි හරහා රටට ගෙන්වා ගැනීමට අපේක්ෂිත ජාත්‍යන්තර ආයෝජන සඳහා මෙම සංචාර කර්මාන්තයේ සඳහාද දැඩි ලෙස අහිතකර බලපෑම් ඇති කරනවා. මේ පිළිබඳව ගරු කතානායකතුමනි නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව මගින් මෙම ප්‍රදේශයේ සංවර්ධන සඳහා විශාල මුදලක් වැය කරලා තියෙනවා. මහජනතාවගේ දින්දා කටයුතු සඳහා සහ පොදු කටයුතු සඳහා වෙන් කර ඇති මෙම භූමිය නඩත්තු කිරීමටද විශාල මුදලක් වැය කිරීමට මේ ආයතනවලට සිදුව තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 44/2004 දරන ද එන්වයරන්මන්ටල් ෆවුන්ඩේෂන් ලිමිටඩ් එදිරිව නාගරික සංවර්ධන අධිකාරිය නඩුවේ තීන්දුව මගින්ද මෙම ප්‍රදේශයේ පොදු මහජනතාවගේ සේවාවන් වෙනුවෙන් සංවර්ධනය වෙන් කර තිබිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කර තියෙනවා. අරගල කරුවන් ලෙස හඳුන්වා ගන්නා මේ කණ්ඩායම එම ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී අයිති ජනරාශියක් සිදු කර තියෙනවා. පොදු දේපලකට ඇතුළු වී ඒ තුල නීති විරෝධී පදිංචියක් ස්ථාපනය කර එම පදිංචිය තහවුරු කර ගැනීම සඳහා ලිපිනයන් පවා ලබා ගැනීමට කටයුතු කර තියෙන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. එම භූමිය තුළ අනවසර ඉදිකිරීම් රැසක් ඉදිකර තිබීම හේතුවෙන් පොදු මහජනතාවට නිදාසෙ එම ප්‍රදේශ භාවිතා කිරීමට තිබූ අයිතියට බාධාවක් වෙලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුවත් ඒක බලපානවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙම සියලුම ක්‍රියාවන් නාගරික සංවර්ධන පනත උල්ලංඝනය කිරීම. ඒ අනුව මෙහිදී 7978 අංක 41 දරන නාගරික සංවර්ධන පනත සමග කිය යුතු 82 අංක 4 සහ 84 අංක 44 දරන පනතේ 28/3 වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීමට එදී එම අධිකාරියට බලය පැවරී තියෙනවා. මෙම ස්ථානයේ පැවැත්වෙන විරෝධයේ සාමකාමී අරගලයක් ලෙස එම ස්ථානයේ රැඳී සිටින පිරිස සාමකාමී අරගලුවන් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළත් විටින් විට ආශ්‍රිත සිදු නීති විරෝධී ක්‍රියාකාරකම් සා සාමකාමී බව අභිපවා ගිය හිංසාකාරී විනාශකාරී ක්‍රියාකාරම් පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමැති. අපි පෞගිය දවස්වල දැක්කා මේ අරගලය මුවා කරගෙන ඉස්සරහට ඇවිල්ලා ඒ දිස්ත්‍රික්කවල ආසනවල ගෝහම් ගෝට කියලා ගහගෙන මෙව හැසිරුවේ කවුද කියන එක අපි දැක්කා. ගෙවල් ගිනි තියන්න කටයුතු කරේ කවුද කියලා දැක්කා. එවට නායකත්වය දුන්නේ කවුද කියලා අපි දැක්කා. ඒ අය අද ඒ අයගේ බලාපොරොත්තු ඉටු නොවෙනකොට සමහර දේශපාලන පක්ෂ නායකව නැවතත් ඇවිල්ලා ඒ තමන්ගේ දේශපාලන ඌමනා එපා වෙන කරන යම් ප්‍රකාශ අපි දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. සාමකාමී අරගලයකින් මේ සාමකාමී අරගලුවන්ගෙන් කිසිදු අපේක්ෂා කළ නොහැකි හිංසාකාරී විනාශකාරී සිදුවීම් රසක් මේ භූමි ආශ්‍රිතව මේ වෙනුවටත් සිදුවීමින් තියෙනවා. මේ ස්ථානයේ රැඳී සිටින පිරිස පමණක් ඔවුන් විසින් විටින් විට එම ස්ථානයට කැඳවූ සහ අරගල කරුවන්ගේ සහායට එම ස්ථානයට පැමිණි බොහෝ පිරිස සිදු කළ නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීමට මේ ස්ථානයේ ස්ථානගතව සිටින අරගල කරුවන්ට නොහැකි බව අපි තේරුම් ගත යුතුයි. මැයි 9 වෙනිදා ජූලි 9 වෙනිදා විනාශකාරී සිදුවීම් සිදු වුණේ මේ ස්ථානයේ කේන්ද්‍ර කරගනිමි. ඒ නිසා පොදු දේපල රසක් මේ ඓතිහාසික දේපල රසක් විනාශ වුණා. මත්ද්‍රව්‍යවලට බැහුවන්ගේ පරාදීසයක් බවට මෙම අරගල භූමිය මේ වෙනුවට පත්වීම හේතුවෙන් හොරකම් රසක් සිදු වී තියෙනවා. මේ විදිහට අරගල කරුවන් ආරක්ෂක රැකවලුන් බවට පත් වෙයි තිබෙන්නේ මත්කුඩු වලට බැහැවූ පිරිස්. ඔවුන තමයි විවිධ පෙළපාලි උද්ඝෝෂණ වලට ඉදිරියෙන්ම තියාගෙන ආරක්ෂක වැටකටුළු බිම තබන්නේ යොදාගන්නේ. මේක අපි පෞද්ගල කාලේ දැක්කා. මේවට නැයි කියන්න බෑ. මේ හැම තැනකම කුඩුකාරයන්ට අද පොලිසිය ගියාම පොලිසිය උපන්නනවා. යනවනේ මෙතන යනවා කියනවා. අපි ඔය මාධ්‍ය තුල දකිනවා. මොකද ඔවුන්ට කුඩු විචාරාවම කරන්න පුළුවන් හොඳම තිප්පල තමයි මේ තිප්පල බවට පත් වෙලා තියෙන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ඉදිකර තිබූ මම මුලින් කිව්වා කරු කතානායකතුමනි ඒ කොටස් වැට චීනත් චට්ටි කොටස් අරන් යන්නේ එකටි කොට අතකින් සිංහ කොඩිය අරගෙන ඒ බරට මෙහෙම ඇදගෙන යනවා. ඒකයි මම කිව්වේ මෙව්වට මේ ජනාධිපති මන්දිරය පුරා විද්‍යා සංරක්ෂණ ස්ථානයක් ලෙස ගැසට් කර තියෙනවා. පුරා විද්‍යා සංරක්ෂිත ස්ථානයක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලිගම් මන්දිරය තුල
පුරාවිද්‍යා වටිනාකම් නිරුත් පෞරාණික දේපළ තිබුණා මෙම දේපළ වල තිබුණේ මූල්‍යම වටිනාකම ඉක්මවා ගිය ඓතිහාසික වටිනාකම ඒව අපේ ඉතිහාසයේ සමග බැඳී තිබුණු ස්මරණීය සී වටන ඒවා ඒ ගෞරවය වටිනාකම නොහඳින පිරිසක් ද අපේ රටේ අනාගතය බාර ගන්න මේ අරගල කරන්න කියන එක අද ප්‍රශ්නයක් බවට පත් වී තිබෙනවා ඔවුන් මෙම දේපළ අත්පත් කරගත්තාට පස්සේ ඔවුන් හැසිරුණු ආකාරය දෙස මුළු ලෝකයෙන් බලා හිටියා ඔවුන්ගේ විකෘති ක්‍රියාකාරකම් හැසිරීම දිහා බලාගෙන හිටපු ආයෝජක සංචාරකෝ මේ රටට පැමිණෙයිද කියන එක අපි සලකලා බලන්න ඕනි සමහර දේශපාලන පක්ෂවලට ඕනි මේ රටේ ආර්ථික අනාගතය විනාශ කරන්න සංචාරකෝ එනවට බයයි සංචාරකය ආවොත් මේ රටේ ආර්ථික හැදෙන බව දන්නවා සංචාරකේ ව්‍යාපාරයේ යෙදෙන මිලියන 3ක් ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා ආයෝජක ඇවිල්ලා මේ රට ගොඩගත්තොත් මේ දේශපාලන න්‍යායපත්‍රයට වැඩ කරන සමහර ඡන්දෙන් බලයට එන බැරි දේශපාලන පක්ෂ නායකව දන්න උන්ට පුළුවන්කම තියෙන අරගලෙන් විතරයි කියලා ඒ නිසා අය මේකට නායකත්වය දෙනවා ඒ පවතින පාලන ක්‍රම වෙනස් කරලා රටේ පාලනය බාර ගන්න අරගල කරන පිලිසේ හැසිරීම දිහා බලාගෙන හිටපු විදේශීය ආයෝජකයෝ තමන්ගේ ආයෝජන වලට සුදුසු රටක් විදියට මේ රට තෝරගන්නේ නැහැ විපක්ෂ සංවිධායකතුමා කිව්වා මේ අරගලයට ගහපු ඉඳ විදේශිකයෝ එන්නේ නැහැ කියලා. ඔබතුමාලා මතක තියාගන්න ඕනි. කරු නියෝජ්‍ය කතානායකතුමනි එදා මේ සිද්ධිය වෙද්දි පාර්ලිමේන්තු ආක්‍රමණය කරන්න එනකොට පක්ෂ නායක රැස්වීම පල්ලෙහා තිබුණා. ඇතුළට එනවයි කිව්වම පක්ෂ නායකව රැස්වීම නවත්තලා එළියට ගියා. එහෙම බයක් තිබුණා. ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, ජනාධිපති මන්ත්‍රී අරල ගියා මන්ත්‍රී වටලලා එවවල බලය තහවුරු කරගෙන එයා මෙතනට ආව මේක බලය තහවුරු කරගන්න. එහෙම වුණා නම් අද මේ රටේ වෙන්නේ මොකද්ද කියන එක කල්පනා කරලා බලන්න. පක්ෂ නායකෝ දිව්වා. එහෙමනම් ඔබතුමාලා අපිව රැක්කේ හමුදා ත්‍රිවිධ හමුදාව හා පොලිසිය කියන කමත කරන්න එපා. මෙතනින් අපි හැමෝටම දීලා තියෙන ආරක්ෂක අංශවල හමුදාව ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ආරක්ෂාව. සමහර පක්ෂ නියෝජනය කරන හමුදාපතිවරු මේ හැසිරීම විවේචනය කරනවා. වැරදි හැසිරීමක් කරා නම් විවේචනය කරන්නට කමක් නැහැ. අපි දැක්ක මේකෙන් පස්සේ කියනවා හමුදා නිල්ද අඳුරින්ගේ පොලිසිය නිල්දාරින්ගේ දරුවන් ටියුෂන් පන්සල්ට දෙනවා නම් ඒක නවත්තනවයි කියලා සමහර අය දාලා තිබුණා. කඩවල බඩු ගන්න දෙන්නේ නැපයි කියලා තිබුණා. එව්වට හොඳ හා නරක ප්‍රතිචාර අපි ඒවල දැක්ුණා. සමහර අය කියලා තිබ්බ හැම කරොත් අපේ පන්සල්ට ඒ ළමයි නොමිලේ නිදාසේ ගන්නවයි කිව්වා. සමහර කඩවල කියලා තිබුණා එහෙම කරොත් අපි ප්‍රමුඛතාවයේ ත්‍රිවිධ හමුදාවට ආ පොලිසියට දෙනවයි කියලා. සමහර අරගල කරුවන් ප්‍රකාශ කරලා තිබුණා ප්‍රභාකරන් හොඳයි කියලා. ප්‍රභාකරන් හොඳයි කිව්වා තමුසලාට වැඩිය. මෙතන ඉන්නවා හිටපු හමුදාපතිතුමා යුද්ධය කරපු. මන් දන්නේ නැහැ එතුමා කොයි විදිහට මේක බාරගනීද කියලා. ඒ ගැන ඔබතුමා කතා කරන්න ඕනේ. මේ හදිසි නීතිය ගේන්නේ මේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. මේ අපේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි. මේ නීති රීති ගේන්නේ මේ තියෙන තත්ත්වයේ භයානකම තේරුම් ගන්න. ඒ නිසා තමයි මේ හදිසි නීතිය ගෙනල්ලා මේක පාලනය කරන්න කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ අරගලයට එක රටේ පොදු ජන මහ ජනතාව හදවතින්ම බද්ද වෙලා හිටියා. ඒක අපි පිළිගන්නවා. මිනිසුන්ට තිබ්බ ආර්ථික අර්බුදත් එක්ක මිනිස්සු තිබ්බ අපහසුතා නිසා ආර්ථික වශයෙන් තිබිච්ච ගැටලු නිසා මිනිස්සු බද්ද වුණා. හැබැයි මිනිස්සු මේ රටේ ජනතාව මේ වගේ අශීලාචාර හැසිරීමක් මේ අරගල කරුවන්ගේ බලාපොරොත්තුුනේ නැහැ. ඒ නිසා සමහර මේ රටේ නොයෙක් දුෂ්කරතා හේතු නොවන අරගල සමතු එකතු වුණත් ජනතාවගේ කඳුළු මතින් නොයෙක් දේශපාලන හා වෙනත් න්‍යායපත්‍ර ක්‍රියාත්මක වෙන බව හඳුනාගත්තු පොදු ජනතාව මේ වෙනකොට වටහාගෙන තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔවුන් දැන් එකෙන් ඈත් වෙලා තියෙනවා. අද අරගලයට ගියොත් බලා ගන්න පුළුවන් ඉන්න කුඩුකාරයෝ දිහා. ගෝල් ෆේස් එකට ගියොත් අද කුඩුකාරයෝ ටික තමයි එතන ඉන්නේ. ඒක නිසා අද මේ රටේ සාමකාමී අරගල කරපු පිරිස් මේ රජය නව ජනාධිපතිතුමාට නව අගමැතිතුමාට මේ කටයුත්ත කරගෙන යන්නේ ඔවුන් එකෙන් අයින් වෙලා තියෙනවා. අද ජනාධිපතිතුමාගේ මාධ්‍යයට සම්බන්ධ වෙලා ඉන්න ප්‍රධාන දෙන්නම පෞගිය කාලෙම මේ අරගලයත් එක්ක සම්බන්ධ වෙච්ච අය. එයාගේ මුහුණු පොතේ දාලා තිබුණා. එයාගේ අරගලය අවසන් කරා අද මේ රට ගොඩ ගන්න අපි එක්කහුව වෙනවයි කියලා අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මේ වගකීම් විරහිත පුද්ගලයන් ඒ ප්‍රදේශවලින් වහාම ඉවත් කර තවදුරටත් ඇතිවිය හැකි වගකීම් විරහිත නීති විරෝධී විනාශකාරී ක්‍රියාකාරකම් මුළුමනින්ම පාලනය කළ යුතු බවට මම මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. කවුරුත් අකමැති මේ අරගලු කරුවන්ට බයයි. කවුරුත් කියන්නේ මේක කරන්න ඕනි කියලා.
විපක්ෂ බලන්න විපක්ෂ දේශපාලන බලය ගන්න සමහර අය මේගොල්ලන්ට බයිනකොට බය ගෙවල් ආවිල ගිරිතියයි කියලා මම නම් එක හෙලා කියනවා මේ රටේ මේක පාලනය කරේ නැත්නම් ඔබතුමන්ලටත් අපිටත් මේ රටේ ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙනවා ඒක නිසා කෙසේ හෝ මේක පාලනය කළ යුතුයි කියන එකේ මම ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි නාගරික සංවර්ධන අමාත්‍යවරයා අවශ්‍යෙන් මම මේ ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමති ජනාධිපති ලේකම් කාර්යාලයේ යාපත උද්ඝෝෂණ පැවැත්වීමේ ස්ථානයේ ලෙස නම් කර ඇති භූමිය ඒ සඳහා කිසිදු ආකාරයකින් සුදුසු ස්ථානයක් නොවන බව පසුගිය කාලය තුලදී සිදුවී මගින් මෙම යලි තහවුරු වී තියෙනවා විශේෂ අමාත්‍යවරයා ලෙසත් මගේ අවධානය මේ සඳහා යොමු වී ඇති බව මම මේ ගරු සභාවට දන්වන්න කැමැති. එබැවින් වහාම ක්‍රියාත්මක පරිදිම ස්ථානයේ එතන ඉවත් කර ඒ සඳහා වෙනත් විකල්ප සුදුසු ස්ථානයක් ලබා දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මෙතන තියෙනවා විහාර මහදේවි පාර්කයක එතන හොඳ තැනක් ඉදියක් තියෙනවා. විපක්ෂ නායකතුමාගේ කාර්යාලයට ළඟයි. ඔබතුමාට නිතර සම්බන්ධකම් තියාගෙන ඒක පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා මම විශ්වාස කරනවා අතන ආර්ථික මර්මස්ථානයක් නිසා මේ රටේ සංචාරක ශේෂ්ත්‍රයට බලපාන තැනක් නිසා පොදු ජනතාවට තියෙන ස්ථානයක් නිසා ඒ ස්ථානේ ඉවත් කරලා මෙතෙන්ට අරගෙන එන්න ඕනි කියන යෝජනාව මම මේ සභාවට ඉවත් ගේනවා අරකලුවන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වෙනි ව්‍යවස්ථාව සීමාවන්ට යටත් එනම් අනෙකුත් පොදු මධ්‍යන්තරයන්ගේ නිදහසේ ජීවත් වීමේ අයිතියට බාධා නොවන පරිදි භුක්ති විඳින්න හැකි අරකලුකරුවන්ගේ සැබෑ අරමුණ රටට යහපත් අනාගතයක් උදා කර දීම නම් රටේ සාමාන්‍ය ජන ජීවිතයට ආර්ථිකයට හානිදායක වන ක්‍රියාකාරකම් වලින් අත්මිතීම ඔවුන්ගේ වගකීමක් වන බව අවධාරණය කරනවා. ඒ වගේම මෙම ගරු සභාව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා. අරගල සහ අරගල කරුවන්ට තම තමන්ගේ පටු දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කර ගැනීම සඳහා බලල්ල තත්ත්වස පාවිච්චි නොකරන ලෙස අරගලයේ හිඟන්නාගේ තුවාලය ලෙස භාවිතා නොකොට ඒ සැබෑ යහපත් අරමුණ රටේ යහපත සඳහා යොදා ගැනීමට අප සමග අත්වල් බැඳ ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සියලුම පක්ෂවලින් ඉල්ලා සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මගේ මේ කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා මමගේ විශේෂ ස්තුතියක් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට පුද කරන්න ඕනි. අද ඒ අය මාස හතරක් ඉවසගෙන හිටියා. පොලිසියවලට ගිහිල්ලා බල්ලන්ට වගේ බැන්නේ අරගල කරුවා. ඒ අයව ඉතා නිවටේ වගේ සැලකුවා. හමුදා නිලධාරින්ට කතා කරන අපි හැටි දැක්කා. නිවටේ වගේ හිටියා. හැබැයි ඒක නිවටකමක් නෙමේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ රට ලෝකෙ තිබිච්ච ප්‍රධානම යුද්ධයට මුහුණ දුන්නා. කොටින් එක සටන් කරා. කොටින්ව පරාජයට පත් කරා. එහෙම ආයත මේක පරාජය කරන එකක් මහ දෙයක් නෙමෙයි. එයා ඉඩ දුන්නා. හැබැයි අවසානයේදී හාමුදා නිලධාරින්ට සක්කිලි විදියට බැන්නම් මේ අරගල කරුව. සක්කිලිය වගේ. ඒ නිසා හාමුදා නිලධාරින්ට අපේ ගෞරවය පුද කරනවා. පොලිසියට අපේ ගෞරවය පුද කරනවා. ඒ අය වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව තුල ගත යුතු ඉහළම ප්‍රතිචාර අපි ලබා දෙන්න ඕනි කියන කාරණාවත් මතක් කරමින් මේ හදිසි නීතියට ආණ්ඩු පක්ෂයේ ත්‍රිපක්ෂයේ සියලු දෙනාගේ සහයෝගය දෙන්න එහෙම නොදොඩ කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාම ත්‍රස්තවාදීන්ට සහයෝගය ලබා දෙන අය හැටියට සලකනවායි කියන එකත් මතක් කරමින් මම නියඳ වෙනවා. බොහොම ස්තුතියි. බොහොම සිදු කරුවා මැතිතුමනි. ඊළඟට ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුම ඔබතුමාට